ජනාධිපති රනිල් තමයි. ග්‍රෑම් 450 පාන් ගෙඩියක් රුපියල් 130ක මුදලකට අලෙවි කළ යුතු බව පාරිභෝගික සේවා අධිකාරිය දැනුම් දෙනවා. එමෙන්ම එම මුදල ප්‍රදර්ශනය කළ යුතු බවයි පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ පැවසුවේ. අද ඉඳලා අපි මේ පාන් මිල සම්බන්ධයෙන් දැන් බේකරි හිමියන්ගේ සංගමය එකඟ වුණා පාන් මිල රුපියල් 10කින් අඩු කරන්න. ඒ 10කින් අඩු කරන්න කියලා එකඟ වුණේ ඔවුන් විකේ පාන් 140ට. එමෙන්ද 130ක් වෙද සමහර පිට ප්‍රදේශවල පාන් වික්ක රුපියල් 150. ඒගොල්ලෝ 10ක් නෙවෙයි, ඒතර ඒගොල්ලෝ 20ක් අඩු කරන්න. කොහමද පාන් මිල වෙන්න ඕනේ 130යි. ඉතින් අපි මේ දිගේ දිගටම දැනුවත් කරනවා මාධ්‍ය මගින්. අපි ගිහිල්ලා කඩවල් ගානේ නැත්නම් වෙළඳ ආයතන වලට ගිහිල්ලා දැනුවත් කරනවා. අපි මේ සතියේ බලනවා 130ට පාන් නොදුන්නොත් අපිට වෙනවා පාලන මිලක් මේකට යොදා 130ට දෙන්න කියලා. 130ට දෙන එක අනිවාර්යෙන් මිල ප්‍රදර්ශනය කළ යුතුයි. නැවතත් මතක් කරනවා පාන් ගෙඩියක බර තියෙන්න ඕන ග්‍රෑම් 450ක්. එතකොට පාන් පරිභෝගිකයාට පාන් ගෙඩිය 450ක් ග්‍රෑම්ස් තියෙනවද කියලා බලන්න ඉලෙක්ට්‍රොනික තරාදියක් තියෙන්න ඕන වෙළඳසැලේ ඉදිරියේ අදාළ වර්ෂයට බලපත්‍ර සහිත. එතකොට ඒ පාරිභෝගිකයා ටෝල් ලාක් එක පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මේ 130ට දුන්නේ නැත්නම් අපිට වෙනවා පාලන මිලක් යොදන්න. ඒතර පාලන මිලේදී මේ පාලන මිලට වඩා වැඩිපුර විකුණුතින් අධිකරණයේ ලොකු දඩමුදලකට යටත් වෙන්න සිද්ධ වෙනවා. ඒ අනුව එලෙස කටයුතු නොකරන වෙළඳුන්ට අද සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. නැත්තම් මිල ප්‍රදර්ශනය නොකරට වෙනම නඩුවක් වැටෙනවා. තරාදිය නොතිබ්බොත් ඒකට වෙනම නඩුවක් වැටෙනවා. පාන් සම්බන්ධයෙන් මිල පාලනයක් කරොත් ඒකට වෙනම නඩුවක් වැටෙනවා. ඒක මේ සතිය ඇතුළත සිද්ධ වෙනවා. නියමිත ආකාරයෙන් මේක දෙන්න. බේකරි සංගමයේ මේකට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙන එක නිසා සියලුම වෙළඳසැල් මේකට අනුගත වෙලා සෙල් 130ට පාන් අලෙවි කරන්න සූදානම් වෙන්න කරන්න කටයුතු කරන්න කියලා කාරණිකව ඉල්ලා සිටිනවා. අනිකුත් මේකේ සම්බන්ධයෙන් කිසිම අඩුවීමක් ඒ කියන්නේ බනේස් මාල් පාන් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරලා නැහැ. අවශ්‍යතාවය තියෙන්නේ මේ පාන් සම්බන්ධයෙන්. පාන් සම්බන්ධයෙන් තමයි ඒගොල්ලෝ අඩු කරලා තියෙන්නේ. අනිත් ඒවා ඒ පරණ මිලටම විකුණනවා. ඒක අඩු කිරීමක් දැනට සිද්ධ වෙලා නැහැ. ඉදිරියේදී වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නමුත් දැනට තියෙන්නේ පාන් විතරයි.